2018 වර්ෂයේ දෙසැම්බර් මාසේ 23 12යි 56ට විශේෂ ග්‍රහමාරුවක් සිදු වෙනවා. ග්‍රහමණ්ඩලයේ සෙන්පති නැත්තම් යුදකාරක තේජවන්ත කුජ ග්‍රහයා ගුරුගේ රාශියක් වල මීන රාශියට පුව පුටුප නැකතින් 12යි 56ට පිවිසෙනවා. මෙම මීන රාශියට පිවිසීම තුළ කුජ ග්‍රහයා ගුරුගේ යටතටපත් වෙනවා කිව්වොත් නිවැරදි. එයට හේතු කාරණා වෙන්නේ මෙම කාල සීමාව තුළ ගුරුගේ පිහිටීමත් වර්තමාන ග්‍රහ රටාවත් බැලුවම අපට පෙනෙන්නට තිබෙනවා සමාජය තුළ එඩිතර තීන්දු තීරණ ගන්නා වූ කාල සීමාවක්. තරමක් අනතුරු සම්බන්ධව නම් යම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ සතාසි උපාව සම්බන්ධව වැඩි කතාවහට ලක්වේවි. නැවත අපට මතක ඇත් ඔබට මතක ඇති පසුගිය කාල සීමාව තුළ මම අනාවැකියක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම සතුන් සම්බන්ධව නැත්තම් අලියතුන් සම්බන්ධව එහෙම යම් ප්‍රශ්න යම් වැඩිපුර සමාජය තුළ කතාබහට ලක්වේ කියන එක. ඉතින් අන්න එවැනි කරුණු කාරණාවලද ඉදිරි කාල සීමාවෙත් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. පුද්ගලිකව ඔබගේ කේන්ද්‍ර සටහන නැත්නම් ඔබගේ ලග්නයට අනුව තිබෙන්නා වූ සුභ මොනවද අසුභ මොනවද අසුභ මොනව හරි තියෙනවා නම් ඊට අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන ඔබගේ කටයුතු ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. කුජ ලග්නාධිපති වූ මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව තුළ ඔබට හවුල් වැඩ කටයුතු වලදී ඔබගේ විශ්වාසය පළඳු වීම සිත්ඇවුල් වලට භාජනය වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබගේ විවාහ ජීවිතයට සහකරුට හෝ සහකාරිය සමගද මතභේද තුරු දෙන බොහෝ කරුණු කාරණා රැසක් පැන නැගෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙම ග්‍රහමාරුවත් සමග බොහොම ඉවසීමෙන් යුතුවම කටයුතු කළ යුතුම කාල සීමාව. සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ ඔබට සතුරු කරදර මර්ධනය වීමක් මෙහිදී පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ඌෂ්ණාධික රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තිබෙනව වගේම ඔබගේ කටයුතු නැත්තම් ඔබගේ පවතින රැකියාමය තත්ත්වයට ඉතාමත්ම සුබයි. ඔබගේ රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. උසස් වීම වලට ලක්වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිතුන ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනය ලබන අයට මෙම කාලය එතරම්ම යහපත් කාල සීමාවක් නම් නෙවෙයි. විශේෂයෙන්ම ආගම දහම කෙරෙහි භක්තිය අඩුවන කාල සීමාවක්. හිතවත් අයගෙන් තරමක් දුරට දුරස් වීම වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවකුත් මෙම කාල සීමාව තුළ පෙනෙන්නට තිබෙනවා. සඳු ග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්නයෙන් උපන් ඔබට ඔබගේ නිවාස දේපල සම්බන්ධ විවිධ ප්‍රශ්න ගැටලු ඉස්මතු වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි මව්පියන්ට දෙමව්පියන්ට යහපත් කාලවකවානුවක් බවට මෙම කාල සීමාව පත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබගේ රැකියාවේද ඔබ කරන කටයුතු නැත්තම් ඔබගේ වැඩ ගොඩ ගැසීම නිසා ඔබට මානසික ආතතියක් මෙන්ම ඉහළ නිලධාරීන්ගෙන් දෝෂාරෝපණ පවා ඔබට එල්ල වෙයි. ඒ නිසා ඔබගේ මානසික ඒකාග්‍රතාවය බිඳෙන කාල සීමාවක්. ඒත් එක්කම මෙම කාලය තුළ ඔබ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නයෙන් උපන් ඔබට උසස් අයගේ ආධාර උපකාර ලබා ගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මෙම කාල සීමාව ඉතාමත්ම සුබදායකයි.
අලුත් වැඩකටයුතු ආරම්භ කිරීමට ඉතාමත් සුබයි. ඔබ අලුතෙන් යමක් විශේෂම ව්‍යාපාර කටයුත්තක් හෝ වේවා, ඔබගේ ගොඩනැගිල්ලක් හෝ වේවා, නැත්නම් අලුත් ව්‍යාපාර නැත්නම් අලුත් ගෙදරක් නිවසක් හෝ වේවා ආරම්භ කිරීමට ඉතාමත්ම සුබයි. බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ අධික වියපැහැදම් හා ආර්ථික වශයෙන් විවිධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට ඔබට සිදු වෙනවා. ඒ වගේම තමයි ඔබගේ සහකරු හෝ සහකාරිය සමග නිතර මත ගැටුම් නිර්මාණය වෙන්න පුළුවන්. නීතිමය ප්‍රශ්න මතුවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මෙම කාලය තුළ ඔබ බොහොම ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුවම කටයුතු කරන්න උත්සාහ කරන්න. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ හිසේ අමාරු ඇස්පෙනීමේ දුර්වලතාවයන්ට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබ පදිංචි ස්ථානයේ වෙනසක් වීමටද මෙම කාල සීමාව තුළ අහිතකර බලපෑම් වලට ලක්වීමටද වැඩි ඉඩකඩක් පවතිනවා. වංචාවලට හසුවන කාල සීමාවක් වශයෙන්ද මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ අධික ලෙස ඔබට වියපැහැදම් ගෙන දෙන කාලවකවානුවක්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබගේ දූ දරුවන් නිසා සිත්තැවුල් වලට පත්වීම හා රත්පිත් වැනි රෝගයන්ට භාජනය වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබගේ රෝග තත්වයන් වලට මෙම කාල සීමාව තුළ නිසි විසඳුම් ලබාගෙන කටයුතු කරන්න. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නයෙන් හිමි ඔබට මෙම කාල සීමාව තුළ ඔබට කීර්ති ප්‍රශංසා සමාජයෙන් ගරු බුහුමන් ලැබීමට වාසනාව තිබෙනවා. පෙර පින ඉස්මතු වන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. නවක හිතවතුන් නැත්නම් අලුත් අය අලුත් බොහෝ පිරිස් හඳුනා ගැනීමට උසස් අය ඇසුරු කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. විනෝද චාරිකාවන් වැනි ගමන් බිමන් වලදී ඔබට යහපත් දේ ඉටු කිරීමට නැත්නම් ඔබ බොහොම ආගමික කටයුතු වලට නැඹුරු වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ විනෝද ජනක කටයුතු වලදී වෙනත් අයගේ සහයෝගයෙන් ඔබ එම කාල සීමාව තුළ බොහෝ සතුටින් ගත කරන බවකුත් පෙනෙන්නට තිබෙනවා. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්නයේ හිමි ඔබට ඔබගේ ගේදොර ඉඩකඩම් පිළිබඳව යම් තරමක වාසි සහගත දියුණුවක් සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියා කටයුතු වල යම් යම් අර්බුදකාරී තත්ත්වයන් නම් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වැඩ කටයුතු සිදු කිරීමේදී තරමක් ප්‍රවේසම් සහගතව සහ බුද්ධිමත්ව කටයුතු කිරීමට ඔබ වග බලා ගන්න. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නයේ හිමි ඔබට මෙම කාල සීමාව තුළ යම් තරමක නින්දා අපකීර්තිවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි විවිධ සම්බන්ධතා ඔබට නොගැලපෙන සම්බන්ධතා නිසා ප්‍රශ්න ගැටලු ඉස්මතු වීමට හැකියාව තිබෙනවා. ඔබගේ අධ්‍යාත්මික ගුණවගාවන් වලට බාධා ගෙන දෙන කාලයක්. ඒ නිසා ඔබ කරන කියන කටයුතු ගැන බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. එයින් ඔබට බොහෝ බාධක තත්වයන් ගෙන දෙන්න පුළුවන්. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ මීන ලග්නයේ හිමි ඔබට මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහමාරුවත් සමග මානසික කායික සුවයට පීඩා ගෙන දෙන කාල සීමාවක්. ඒ වගේම තමයි සතුරු කුමන්ත්‍රණ අධික වියදම් පාඩුස්ති වීමටද වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබගේ පියාට අහිතකර අපලකාලී කාලයක් ලෙස තමයි මෙම කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රවි, කුජ, සෙනසුරු, රාහු, කේතු යන ග්‍රහයින්ගේ මහදසා අතුරුදසා ගත කරනව නම් ඒ අයට මේ කාලය එතරම්ම සුබ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ මේ එම කාල සීමාව තුළ මෙම ග්‍රහ මාරුව සිදුවන කාල සීමාව තුළ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. මම ඔබට අද ඉදිරිපත් කළේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍ර සටහන තුළ තිබෙන්නා වූ ග්‍රහ තත්ත්වයන් මත මීට වඩා වෙනස් වීමක් සිදු වෙන්න පුළුවන්. තවත් මෙවැනි වූ සුවේශේෂ වූ ග්‍රහ පලාපල විස්තරයකින් හමු වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.
අපගේ චැනලේ තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.